Piru FM. Patirul! පෝලෙට පෙම් පැන්දෙමිම ්‍රිකට් ලොවේ කවදා හෝ නම බබලනවා මුතනි පන්දු තනි පන්දු මෙහට වනේ පොඩ්ඩක් ඇයිතත්තේ බාදත් ඔක්කෝම වැඩ තියදිය බෝලයක් උඩ තදා ලෑස්තියන්නේ මැච්චක බලන්නද කියහන් ඕතත්තේ මේ අද මැච්චක කසකස්ථාන් වල්සස් බලුකිස්ථාන්නේ බලුකිස්ථාන්ීම පට්ටතාත්තේ අර අපිට බලුකුදුරිස්සන්න ගැහුවේ හරි හරි අපිට ඉතින් ඔය හැම ටීම් එකක් මෙහෙම ගැහුවනේ බං මේ පුතේ නිපන්දු තාත්තා මම තරම් ක්‍රිකට් වලට ආදරේ කෙනෙක් මේ මිහිලව නෑ උඹට තේරුණාද තේරුණා ඒ වුණාට මම උඹට ප්‍රයෝජනවත් වැඩක් කියන්නද මොකද්ද තාත්තේ කරන්න මුකුත්ම වැඩක් නැත්තම් ඔය බෝල උඩ දැමිල්ල නවත්තලා අලකොටුවක් හිටවහංගෝ අවසානේ අලසුවරනේ බං මේ තාත්තේ අපි ඉන්නේ මේ බෝල වලානේනේ ගමේ නමට හරියන්නවත් අතේ බෝලයක් තියෙන්නේ නැපේ ඉතින් හරි හරි එහෙනම් මේ බෝල වලානේ අපි පාන දුර වලානට ගෙවල් මාරු කරලා යන්ද මේ හපන් මගේ පුතේ නිපන්දු ඔය බෝලයක් අතේ තියන් උඩ දදා ඉඳලා අනාගතයක් නැහැ බං එක්කොම ක්‍රිකට් ගහලා ජාතික තලයට ඇවිල්ලා මැච් එකක් ගහන්නවත් බලහන් නැත්තං අල හිටවහන් ඕ මයි ඩැඩී දැන් යන විදියට නම් එහෙමත් බැරි කමක් නැහැ ඕ කොමෙයි මං ජාතික තලයට යනවා තාත්තේ අත දිග ඇරලා ඇදලා අරින්නයි දමල ගහන්නයි තියෙන්නේ වැදුණත් හරි ඕ උතේ නිපන්දු බෑම කිව්වට නිකම්ම ක්‍රිකට් ගහන්න බෑ බං ඒක තරගයක්නේ මත් තරග ස්වභාවයන්නේම දැනගෙන ඉන්නෙපයි බං මං තරග ස්වභාවයන් දන්නවා තාත්තේ අනේ නිකම් බලයන් යන්න ඇයි ඉතින් මං දැනටමත් තරංගයක නියලිලා ඉන්න එල කොල්ලෙක් කොන් දෙන්නේ පන්දු අත්තා මට ගියා මොකද ඒ උඹ නියලිලා ඉන්න තරගේ 6 සයිඩ්ද එහෙම නැත්නම් 11 සයිඩ්ද අත්තා ඕ ඇත්තටම කියනවා නම් මේක ක්‍රිකට් නෙවෙයි යෝන් ක්‍රිකට් නෙමෙයි මම මේ දවස්වල තුන්කම් ප්‍රේම තරගයක නියලිලා ඉන්නේ මොකක් තුන්කම් සිව්කොන් එකක් තිබ්බේ පෙරේද ඒක තුන්කම් වුණා ඕන් අනේ අම්මපා මම ක්‍රිකට් ගැහැව්වා ආදරෙත් කොලා ඒත් මං ඔය වගේ සිව්කොන් තුන්කම් මැච් ගැහැව්වේ නෑනේ කවදාවත් තාත්තලාගේ කාලේ වගේ නෙවෙයි තාත්තේ දැන් කාලේ දැන් පොස්නේ හැමෝම ආදර තරගවල අඩුම ගානේ ගහන්නේ තුන්කම් ඕන් අම්මපා යකෝ රටට ගිය කලින් දුව දොස්රා නැතුණි පාකියන්නේ පමංගට යනවා කොහෙද මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ගේ යාළුවෙක්ගේ නැන්දගේ ගෙදර මැච් එක බලන්න අනේ දුවේ දොස්රා ඒ තාත්තා ඔබ මැච් බලනවා විතරනේ අර උඹලා මල්ලි වගේ තුන්කොන් සිව්කොන් ආදර මැච් ගහන්න යන්නේ නැහනේ අන්නේ කොට ගියා අන්නේ තාත්තා මොනවා අනවද මන්ද අද කාලේ කෙල්ලෙක් තුන්කොන් මැච් එක ගෙවෙන්නේ නැත්තම් ඊ කෙල්ලගෙන් වැඩක් තියෙනවද තාත්තා මොකක් යකෝ මාරයිනේ දැන් උඹේ දැන් ඔය මොකද්ද තුන්කොන් එක මට පොඩ්ඩක් කියහන් බලන්න තාත්තේ ඉනවෙන්නේ පොහොන්දේ ඉස්කෝලේ එකයි ටියුෂන් පන්ති එකයි බස් එකේ එකයි ඊට බස්සකින් බැහැර ගෙදර එනකොට අයිය කෙනෙක් පස්සෙන් ආවා අද තවත් සිව්කොන් නිනෝ තාත්තා අනේ අම්මේ දුවේ දුස්රා තාත්තා බොහොම ගිහින් කොයි වෙලාවක හරි ලකුණු නොලබා දෙවියයි හොමේ වන්නේ ඒ වෙලාවට එන්න එපා මාව හොයාගෙන කොයිද තාත්තා මාත් එක්ක මම හැම පැත්තෙම ඩිෆෙන්ස් කරලා බලාගෙන ඉන්නේ කවුරු හරි බවුන්ස් එකක් දැම්මොත් අතේරලා දානවා කවුරු හරි ලූස් බෝල් එකක් දැම්මොත් පෙන්න ගමන් ගන්නවා ඒක අනේ දුවේ මට කියහන් මොකද තාත්තා මේ වෙනකොට බොය තුන්කොන් එකේ ලකුණු කොච්චර විතර ගහලා තියෙනවද මේ මන් නිකන් දැනගන්න ඇහුවේ හදිසි වෙලා අවුට් වෙන්න බෑනේ තාත්තා මම දැනට සිංගල්ස් තමයි දාන්නේ කොහොම හොඳයි සකේ ටිකට් ටිකක් එතකොට ෆෝන් එකට රීලෝඩ් එකක් චොක්ලට් ටිකක් ඒ වගේ නියම නියම ඒ තැන්කියු තාත්තා දුවේ හැම තිස්සම 6-4 පාරවල් වලට යන්නපා තේරුණාද ගහන්න කලින් අපි බෝලර් ගැන හොඳ ඉවක් හදා ගන්න ඕනේ තේරුණාද තාත්තා තාත්තට කියන්නේ මේ ළඟදී මම පිට පිට 6 පාරවල් ටිකක් ගෙව්වා නෑ බැංගේ බෝලර් දියාරු පන්දු යීමක් නේ යවලා තියෙන්නේ. මම මාර ගැහිල්ලක් ගහලානේ පුතේ.
මේ අර බස් එකෙන් බහලා එනකොට හම්බෙන එක ඌ හොඳට බෝල් කරනවාද? මලවිනි දවසේ එයා මගේ වම් කකුලේ ගේවි නොගේවි ලෙග් ස්ප්‍රින්ග් එක දැම්ම විලාව කීයද කියලා අහලා. අයියෝ ඒකත් දියාරු පන්දු යවීමක් නේ. ඕනම බෝල කෙනෙක් ඉස්සලාම දාන බෝලයක් නේ බං ඕක. එක්ක වෙලාව කීයද නැත්නම් මේ පැත්තේ හාල් කීයද ඕක නේද? ඒකනේ තාත්ත මං ඉස්සරහට පෙන්නලා ෆ්‍රැන්ක්ෆුට් එකේ අය ගෙව්වේ. දැන් රුපියල් 100 දෙ තොරලෝසු දෙන එක එකක් ගන්නකො. පුතේ ඕකට ඉතින් හොඳ ග්‍රවුන්ඩ් ටියර් එකක් ගන්න තිබ්බා මේ. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ තාත්ත මම මගේ ෆෝන් නම්බරේ එයාට දීලා කිව්වා ඕන වෙලාවක ඔයාට වෙලාව දෙනගන්න ඕනේ නම් මට කෝල් කරන්න කියලා. මවනේ තාත්ත. අනේ ඉතින් ඔය සිලි පොයින්ට් එකෙන් මේ පාරුඹ ගහලා තියෙන්නේ. මොකද බං? ටීවී එක දාන්න, ටීවී එක දාන්න. කොකෝ කොකෝ රිවට් එක කො. අය 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 මොකද පුතේ මොකෝ කොකෝ හැර පුපුරලාද? ඈ බ්‍රේකින් නිවුස් එකක්ද පුතේ? අනේ කියහංගෝ. ආ මේ තින් රිමෝට් එක දාහංගෝ. මේ අපි ඊයේ කාපු මැච් එකේ රිපීට් එක යනවා. අනේ අම්මේ එහෙමත් කෑමක්. මට මගේ හිත හදාගන්න එක බලන්න ඕන තාත්තේ. ඔල බෝරු පුතේ. ඈ තාත්ත. බ අත්තනට කාලද බං? ඇයි? ලෙල්ල හුටන් වෙන්න කාපු මැච් එකක් බලලා කොහොමද බං හිත හදාගන්නේ? නෑ තාත්තේ තාත්තට තේරෙන්නේ නෑ. මගේ තුන්කොන් එක දෙකන් වුණා. මට මාරප්පෙක්. අවුල්. ඔය මැච් එක බලුවා මට හිත හදාගන්න පුළුවන් ඕන්. මගේ ප්‍රේම පරාජය මොකද නේද තාත්තේ? අනේ අම්මා මේවනේ කේද වාචක කියලා හිත හදාගන්නයි මම මේ බලන්නේ. රත්තරම් පුතේ නිපන්දු. තාත්තා. බොක්කොටම ඉස්සලා මට ගියහන් මර කලින් කිව්ව දෙකන් කියන්නේ මොකද්ද කියලා? මේ තුන්කොන් එක අපි තුන් දෙනෙක් කොන් තුනේ හිටියානේ. ආ? දැන් දෙකන්. දෙකන් කියන්නේ මේ කොන් දෙකේ එයයි මායි විතරයි දැන් ඉන්නේ තාත්තේ. අපේ අයිස් පැකට් තුන දෙකට බැස්සවන්. එහෙම අයිස් පැකට් නෙමෙයි බං. ඈ මේ ආදර මැච් වලට අමතරව මම කිව්ව නේද ඇත්තටම ක්‍රීඩා කරන්නත් බලහන් කියලා. ඈ දැන් උඹ ඔය අතේ උණ බම්බුව තියාගෙන ඉන්නේ මොකටද? ඒ පරඹ එල්ලෙමක් ගහන්න යන්නද හදන්නේ? තාත්තේ ටිකට් ලවා කෙනෙක් වෙන මම එල්ලෙ ගහනවයි. මේ පාරේ යනකොට මේ බල්ලෝ බය කරන්න මේ. මගේ තාත්තා මට කිව්ව හින්දා මං දැන් හවසට සෙල්ලම් කරනවා. මරුනේ පුතේ මරුනේ. තාම මේ රුපියල් 10ට 20ට විතරයි. හරිනත උනාම ලොකු ගණන් වලට ගහන්න පුළුවන් ඕන්. පොඩකෝ. අපහැදිලි බං. මොකද 10ට 20ට කතාව? මොකද පස්සේ පරිණත වෙන කතාව අන්න එක ගියා. නෑ තාත්තේ මේ මට කුට්ටම තාම අතට උරුමදිනේ. මොකද පරිණත උනාම ඒකට යටින් ගැහුවා කියෝ. ආ බං. බූරුවද ක්‍රීඩා කරන්නේ? ඔව් ඉන්නෝ. ඇයි අවුල්ද? නෑ ඉතින් සමහර ක්‍රිකට් මැච් වලට වඩා නම් ඒක හොඳයි ඔ. ලදරු ක්‍රීඩා ඉරියව් පෙන්නුම් කළ අප කණ්ඩායම හමුවේ නව සීලන්තයට පහසු ජය. අනේ අම්මේ ඉතින් මෙහෙම නිවුස් දකින්නත් අපි පව් කළානේ අම්මපා. මොකද දුවේ දුස්රා එයි මේ අඬන්නේ? අනේ අපරාධ තාත්ත බලන්නකෝ හැට්‍රික් උනානේ. එක පාටම විකට් තුනක්ම ගලව ගත්තද? ඔව් තාත්ත. අර කෝලි කුට්ට ගෙඩිය වගේ ඉන්න තම්සරයි පතෝල කර වගේ ඉන්න දෙත්සරයි වට්ටක ගෙඩිය වගේ ඉන්න පුන්සරයි තුන් දෙනම මට එක සැරේ බෑ කිව්වා. ඒකට මගේ සෙබේ තත්ත්වය අවුලා තාත්ත මට තරහ ගන්න බෑ. ඒ වුණාට දුස්රා දුවේ මේ අම්මගෙන් උඹට උපතින් ලැබිලා තියෙන දායාදවල මහිමෙන් පැය 24න් දෙයියනේ කියලා ක්‍රිකට් ටීම් එක මෙහෙම කරනකොට හදාගන්න උඹට පුළුවන් නේ. ටීම් එකක් විතරක් කියේ. ඒ රිසෝ පහ. අනේ ඒකනේ ඉතින්. මේ තාතේ. ආ බතාවද? මේ අකයි හැට්‍රික් කියලා කෑ ගැහුවේ මොකක් හරි තුම්පාරක් වගේ සිද්ධ වෙලාද? නෑ නෑ මේ පැට්‍රික් කියලානේ කෑ ගැහුවේ. මේ උඹ ගිහින් උඹේ වැඩ බලාගන්නේ කොමයි රත්තරම් පුතේ? ෂා නියමයි යක්කේ. එයා මේ පාරේ යාළුනේ සුද්දෙක් එක්ක දාන්න. තාත්තේ මේ මගෙත් නිපන්දු කියන නම අයින් කරලා හැට්‍රික් කියලා දාන්නකෝ. පොඩි ඉංග්‍රීසි ගතියකුත් තියනවනේ. හැට්‍රික් කිව්වම නිපන්දු කිව්වම නිකන් බන්දු වගේ ඕන්. මේ හැට්‍රික් කියලා මට නම දාන්න තිබ්බම බෝලයක් අතින්වත් අල්ලනවා නම් අනික උඹේ මූණත් එක්ක හැට්‍රික් යන ගතිය පේන්නේ නැහැ. ඒක අවුල් නේද බං? හරියන්නේම ඉතින් උඹට නිපන්දු තමයි. ඔන්න මම ඒ නම ඉංග්‍රීසියෙන් උඹට දාලා දෙන්නකෝ. නෝ බෝල් කියලා. නෑ 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 ඔන්න
අන්ඩනයින්ටීම් බූරුවා ගහන්නේ. පොඩක් ඉන්නකෝ ක්ලබ් ගාලා ජාතික මට්ටමේ බූරු ක්‍රීඩකයෙක් වෙන්න. පුතේ නිපන්දු. අතා. ඔබට මම කියන්නද වැඩක්? කියන්නකෝ. ඔය ජාතික තලයට එන්න නම් ඔහොම නිකන් ඉඳලා බෑ හොඳේ. ඔබත් ඔය නිතරම අභ්‍යාසවල යෙදෙන්න බලහන් ඈ. මං ඉතින් තාත්තේ ප්‍රැක්ටිස් කරනවානේ. නිතරම කුට්ටම අනනවා, කුට්ටම කපනවා, කුට්ටම බෙදනවා. ඔන්න බලන්නකෝ. උන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වෙනවා මං ඔන්න ඇත්තමයි. ඔව් ඉතින් ක්‍රිකට් ගහලා බැනුම් අහනවට වඩා ඒක නම්බුයි බනින්නේ පොලිසියෙන් විතරනේ නේද බා? තාත්තා මම මගේ සිහින සැබෑ කරන්න ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකට ගියා. අනේ වසලෙච්චව උනේ තාත්තා. අනේ පවුල එකේ ක්‍රිකට් ගස්සන්න ඕන කියන සිහිනේ උඹ සැබෑ කරගන්න උත්සාහ කරන එක ලොකු දෙයක් මයදුවේ. මොකද්ද උනේ කියහම් පුතේ? තාත්තා. ආ මම පුරුදු විදියට මම ලස්සනට ඇඳලා පාරේ යනකොට මගේ පස්සෙන් බල්ලු පුරාගෙන ඉල්ලවනවනේ. ඕකමලගේ අම්මට තිබ්බනේ ඉතින්. ඉතින් මොකද උනේ පුතේ? උඹ ලැජ්ජාට ආපහු හැරිලා ආවද? එන්න හැදෙනකොට තාත්තා කෝච් එක කතා කරලා ලැජ්ජ වෙන්න පාළමිය. අද කාලේ සමහරු ක්‍රිකට් ගහන හැටි දැක්කම එල්ල ගහන එක නම්බුයි කියලා. පස්සෙ මං ක්ලබ් එකට බැඳුනේ තාත්තා. දුස්රදුවේ. තාත්තා මට උඹ ගැන හරි ආඩම්බරයි. උඹ ඉතින් අද සෙල්ලම් කළාද පුතේ? ඉන්නක කියන්න තාත්තා. ආ ඉස්සෙල්ලම මට දුන්නේ බෝලි පස්සෙන් එලවන්න. හා මට එහුණ කවුදෝ මන්ද කොල්ලෙක් කියනවා ක්‍රිකට් වලට කොට මොඩල් ළඟ පිකප් අල්ලලා යනවනේ. කොට හොදානාගතියක් තියෙයිදුවේ. ඒ උනේට තාත්තා මට එහුණ කවුද කොල්ලෙක් ඒ ගහනවා ඒයි ෂෝට් ෆයින් ලෙග් එක බලපන් කියලා. ඔන්නේ නේ තාත්තා එහෙම කියන්නේ. අයියෝ දුවේ. තාත්තා ෂෝට් ෆයින් ලෙග් කියන්නේ පන්දු රකින ස්ථානයක්. ෂෝට් ෆයින් ලෙග් ඔය ඩීප් ෆයින් ලෙග් එහෙම තැන් තියෙනවා ග්‍රවුන්ඩ් එකේ තේරුණාද? ඇත්තද තාත්තා? හානේ මට ඉනත් යනවා. මං හිතුවේ මං කොට සයක මොකක්ද? අපේ කෝච් එක පාරටම අය ෂෝට් තර්ඩ් මෑන් කොහෙද යන්නේ කියලා ඇහුවා. මම ඉතින් කෝච් එකෙන් ඇහුවා එයා දැන් ඇවිල්ලාද ඉන්නේ කියලා. ඉතින් මං හිතුවේ ෂෝට් තර්ඩ් මෑන් කිව්වේ අර බස් එකෙන් බැහැලා මගේ පස්සෙන් එන තුන්වෙනි කොට කොල්ලා කියලා. එයාත් කොටේ නිතත්ත. අම්මා පම්බ එහෙමත් ඇහුවද? හා කමක් නැහැ කමක් නැහැ මේ ඒක නෙමේ. තාත්ත උඹට බෝල් කරන්න chance එකක් ආවේ නැද්ද පුතේ? ඒ මගේ නම දුෂ්රණි තාත්ත. ආ පුතේ පරිස්සමෙන් සෙල්ලම් කරා හොඳේ. නැත්නම් උඹේ මේ තාත්තා මුළු ගමටම ඉනිංස් පිටින් පරාද වෙයි හොඳේ. මේ අක්කේ මේ මා සෙල්ලම් කරන්න යනවා. ඉතින් යන්නකෝ. කියාකරි ආදාර කරනවාකෝ. ඒ මොකටද? අවදා හරි ඔයාගේ මේ සුරතල් මල්ලියා. ක්‍රීඩාවේ ජය කෙලි නම් වනකොට අක්කෙක් විදියට ඔයාට නිහතමානීව සතුටු වෙන්න පුළුවන්නේ. අනේ ඉතින් සිලකේන කොහෙද ඔය සිල්ලම් කරන්න යන්නේ කියලා? රවුන්ඩ් එකේද එහෙම නැත්නම් net එකේද? ඉන්නෝ ඉන්නෝ. ෂෝ මරුනි මල්ලි. ඈ ආ මෙන්න මෙතන 500ක් තියෙනවා. ඈ 500? ඈ ටිකට් ගහන අය කෙනකින් ගත්තේ. ආ හොඳට සිල්ලම් කරන්න ඕනේ. ගන්නකෝ. ආ එල කෙල එල. ආ සිහෙර බෝරු පොර රජ වෙල කොල කුට්ටම ජේ මාගේ වත්තේ. ඒයි ඔබින්නම ඔබින්නම. ඒ කොහෙද ඉන්ඩෝ ස්ටේඩියම් එක තියෙන්නේ? ස්ටේඩියම් එකක් නෙවෙයි හැබැයි ඉන්ඩෝ. ඒ වයින්කොට රෙද්ද උස්සන් පළයන් මාවතේ ඔන්. ඒ වයින්කොට රෙද්ද උස්සන් පළයන් මාවතේ කොහෙද නේ එහෙම එකක්? එහෙම එකක් කිව්වට කොහොම එකක්ද කියලා අක්ක දන්නේ නෑනේ. මේක මලගයක් ඔන්. ඒ මම ඒ තමයි ඉන්ඩෝ ගේම්ස් ගන්නෙ. මේ තියෙන කුට්ටම එන්නම් ඈ. අයියයි අර අපේ මල්ලි බూరుවා අන්න බూరుව ගන්න ගියා. මම ඉතින් ක්‍රිකට් ගහන්න යනවා කියලා තාත්තා. පුතේ ක්‍රිකට් වලට වඩා උද්‍යෝගයේ ත්‍රාසය බීතිය කුතුහලය ගැබ්බෙච්ච පෞරාණික ක්‍රීඩාවක් නේ බూరుව ගැහිල්ල ඉතින්. ඒ උනාට තාත්තා අවදානම පොලිසියට ඕනේ. ආ ඔන්න තාත්තා කිය
කියනකොටම කෝල් එකක්. හෙලෝ කවුද කතා කරන්නේ? මේ අතකලම් ගන්න පොලිසියෙන් කතා කරන්නේ. ක්‍රීඩකයෙක් ඉන්නවා. ඇවිල්ලා අපදීලා අරන් යන්න. මේනවා මේ දැන් එනවා සර්. මේ දුවේ දුස්රා. මං පටකාලා පොලිසියට ගිහිල්ලා මල්ලිට අපදීලා එන්නම් ඈ. ඒ තාත්තා. මලේ මල්ලි මැච් එක පරාද වෙලා වගේ බං. මෙතන අත්සන් කරලා එකන් යන්න. ආයි බූරු ගාලා අහුවෙලා මේ පැත්ත පලාත එන්න එපා. හොඳේ තාත්තටත් එක කියන්නේ. හොඳමයි සර්. පුතේ නිපන්දු. මං උඹට කිව්වා ඔය ඉන්ඩෝ ගේම්ස් ගහනවට වඩා හොඳයි ගෙදෙට්ට වෙලා ක්‍රිකට් මැච් එකක් බලා හිටහන් කියලා. බැහුවද? ඇහුවද? ක්‍රිකට් මැච්? අනේ තාත්තේ වේ. ගංගාන මැච් බලනවට වඩා හොඳයි බූරු ගාලා ඉරේ යනවා. ඒකත් ඉතින් ඇත්ත තමයි බැලුවම. මේ වගේ ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ. Huh?